අයිබෝවන් සුබ දවසක් වේවා ආදරණීය දුවේපුතේ 11 ශ්‍රේණියේ දරුවෙක් එක්ක මම සූදානම් වෙනවා ජූලි මාසයේ 3 වන දින ඒ කියන්නේ ජූලි මාසයේ සෑම ඔත්තිය දවසකදීම ඔබ අපේ ගණිත කිරුළ මාසික සංග්‍රහව ඔබේ අතරපත් වෙනවා වගේම ඔබ හැම ඔත්තිය දවසකදීම ක්‍රියාකාරකම් කරනවා ඔබ හැම ඉරට්ටේ දවසකදීම වීඩියෝ පන්ති බලනවා එතකොට ඔබ මේ දින 365 පුරාම ගණිතයේ විෂය හදාරන දරුවෙක් තේසා ලංකාවේ दिन दूसरा ක්‍රියාත්මක වෙන්නයි සූදානම් වෙන්නේ. ඔබට ඉතා වටිනා ප්‍රශ්නයක් යොමු වෙනවා මිනුම් තේමා ඔස්සේ. ඔබ මේ රූපේ දැකපුවා ඔබ දන්නවා මේ ලැබිලා තියෙන්නේ මොකද්ද? සමචතුරස්‍ර ආධාරකයක් සහිත පිරමීඩයක්. මේ පිරමීඩයේ ලම්බ උස නවයයි. පිරමීඩයේ ලම්බ උස කීයද දරුවනේ? පිරමීඩයේ ලම්බ උස නවයයි. එතකොට අපිට පැහැදිලිව කියනවා මේ ආධාරකයේ පැත්තක දිග 24. රෝමිලත්ත නිකේ කියනවා ත්‍රිකෝණාකාර මූණතක මේ පැත්තෙන් ඔබට ස්පර්ශ කරලා බලන්න පුළුවන් කියලා තමයි මේ ත්‍රිකෝණාකාර මූණත. ත්‍රිකෝණාකාර මූණතේ ලම්බ උස සැය. ඒක අපිට බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. මම ගන්න නිල් පාට පැය. ඔබ දන්නවා මේ පාදයේ සම්පූර්ණම 24යි. මේ පාදයේ සම්පූර්ණ කීයක් වෙනවද අරෝණේ කියන්න? මේ පාදයේ සම්පූර්ණ 24ක් තියෙනවා. මේ 24ක් දිග පාදයෙන් හරියටම භාගයක් ගත්තොත් කීයද 12යි. ආයන මෙන්න මේ පාදයේ 12යි. ඉතා පැහැදිලි. එතකොට මේ පිරමීඩයේ ලම්බ උස කීයද? 9යි. එහෙනම් අපි උතනද පයිතගරස් සම්බන්ධය යොදන්න පුළුවන්. මේ ත්‍රිකෝණාකාර මූණතේ ලම්බ උස තමයි මේ x කියලා දීලා තියෙන්නේ. කියන්නේ x වර්ගය සමානයි 9 වර්ගය දන 12 වර්ගය. 12 වර්ගය. 9 වර්ගය 81යි 12 වර්ගය 144යි. එකතු අපිට ලැබෙනවා කීයද? 225. x වර්ගය කැමති නම් මෙහෙම ලියලා බලන්න පුළුවන් නමුත් එහෙම කරන්න අවශ්‍ය නැහැ. ලොකු ළමෙක් නිසා කිලිම්ම ලියන x වර්ගය කියන්නේ 225 නම් x කියන්නේ 225 වර්ගමූලයේ කීයද 15. ඒක එකපාරම ලියන්න පුළුවන්. මෙහෙම ලියලා කැපීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඔබට තේරෙන්න ඕන නිසා මම එහෙම කළේ. පිරමීඩයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය සැ. ඔබ දන්නවා මුළු පෘෂ්ඨ වර්ගඵලය හැදෙන්නේ පතුල. පතුල කීයද? 24 වරක් 24. 24 වරක් 24. 24 වරක් 24 උත්තරය අපි මෙතන තවඩකින් ගමු. ඒකට එකතු කරනවා ත්‍රිකෝණ මූණ 4ක්. මේ එක ත්‍රිකෝණාකාර මූණයක් ගත්තොත් එයාගේ ආධාරක පාදයේ 24යි ලම්බ උස x. භාගය වැඩි කිරීම ආධාරක පාදයේ 24යි ලම්බ උස x. ඒ වගේ ත්‍රිකෝණ 4ක්. බොහොම පරිස්සමෙන්. මේ 4 ඉලක්කම ලිව්වේ ඒක ඔබට තේරෙන්න ඕනේ. මේ වගේ ත්‍රිකෝණ වටේ තියෙනවා 4ක්. 24 24 වැඩි කළොත් කීයද? බර වැඩි කියලා බලන්න අවශ්‍ය නැහැ ඊට වැඩි කරා. නමුත් උත්තරේ දැන් දැනගන්න ඕනේ වගේ නැත්නම් ඔබ ඕලෙල් මට්ටම් වෙද්දී ඔබ මේ ගුණිතයන් පුළ 4 4 16යි 1ක් ඉතුරු 8යි 1යි 9යි. ආපහු මෙතන 8ක් වෙනවා මෙතන එනවා කීයද? 4. කීයද බලන්න ඉන්නේ එකතු? මෙතන එනවා කීයද? 6ක්. මෙතන එනවා 7ක් මෙතන 5ක්. එහෙනම් කීයද? 576යි. මෙතන දානවා 576යි. භාගයේ කියද්දි මෙතන 2ට 1යි 24ට 12යි. දෙකේම 12යි. උඩේ ඉන්න 12 වැඩි කරන්න ඕනේ 15. ඔබ දන්නවා 12 ඒවා 10ක් 120යි නම් 15ක් කියන්නේ 180යි. 180 ආය වැඩි කරන්න ඕනේ 4යි. 18 ඒවා 4ක් කීයද? මේ බලන්න දෙකට කැපිලා තියෙන්නේ. ඊට පස්සේ ඔයගලන්න පුළුවන් මේ 180 වැඩි කරන්න 4යි. පාර ආය පාරක් පැදලි කරන්න 12 වරක් 10 120යි නම් 12 වරක් 15 කියන්නේ 180. 180 වැඩි කරන්න 4යි. තොර 18 වහතර කීයද 72යි එන උත්තරේ කියද 720යි කීයද වල උත්තර ලැබෙනවා කියනවා කියද 820යි මෙතන මේ ඉස්සලා අපි ලියපු එක තියෙන්නේ කලක් ගන්න එපා 720 එහෙනම් දැන් මොකද කරන්න ඕන 576ට අපි එකතු කරන්න ඕන කියද 820 ඔබට ඉතාල හොඳින් මේක පැහැදිලිව තේරෙන්න ඕනේ එහෙනම් අපි එකතු කළා ගමු උත්තරේට අක්කා මෙතන 0.6යි 6යි ඊට පස්සේ මෙතන එනවා 7යි 2යි 9යි ආපහු මෙතන 7යි 5යි 12යි 1296 මුළු පෘෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර්. තාම ඉවසීමේ මේ ගණිත ගැටලු
उप विभाग यदि करानु ईगा प्रश्न का भी गियो मे पिरामिड परिमाव संधारण में लेसी ओनो पिरामिड के परिमाव होया दी अभी दानो तुनेन के वैधि क्रीम पतुले वर्ग पाले हरस कर के पतुले वर्ग पाले पतुले वर्ग पाले वैधि क्रीम उस हरेडम में पिरामिड है समस्त गणना क्या प्रसिद्ध इप्पो एक एक तुनेन का हरस कर वर्ग पाले वैधि क्रीम उस की आती अपने ने गणना का बेन या मेहम पिरामिड के चिकवा तुनेन का आय परमाता कर गण तुनेन के वैधि क्रीम पतुले वर्ग पाले विस्यातर वारक विस्यातर आई एक एक पंसियात्रा है उस आप ने दुना मतलब है नाम है एक शुरू करने धारे में लेसी तुनर तुने वाई काई नवेट तुने वाई दुना है मेरे नडी कलाम पांसी आता है इतने भरान की भी मात्य अच्छे हैं वैडी के लिए मिलने तो नमकर दबरान इगल पांसी आता है वैडी करना तुने उन्हें तो परिमाव इंडिया है हर रात्रों धामाटे घंटा धामाटे कब कितरुई हफ्तों परिमाण इनो घन सेंटीमीटर एकदास देसीय एकदास हस्सी विस्याताक तब है दिली अभी हम इगा अवस्था वर गुरुत्वाके मग पेन्ने हो किन तरह ओपेरे पिरामिड या दीला ये पिरामिड है ऐ वो तेम पुष्ट वर्ग पाले हुए ने एकाप ओपेरे गणनों में समतल पुष्ट समतल पुष्ट अनिपत्ते मग गणनों में इनमें वक्र पुष्ट बदानों में केंद्रीकांडी दारे मत दारे अली होता हूँ मैं कुछ हिम केतु अपडॉर पत्ते ने उधर हम पुड़ी का इधर मुझे दारना देगा हाँ नमक तो देख वहाँ ना मैं आगे मुड़ पुष्टि वाले पले हुए नहीं को समुद्र पुष्टि है तो तू इन्होंने वाक्य पुष्टि मैं अली ना तैयार है वाक्य पुष्टि हम आगे ना सोचते हैं हाँ फायर है ඔබලන්ට මුල් පුස්ත වර්ගපලය වෙන්න මොකද කරන්නේ මේ අවස්ථාව දෙක ඔබට එකතු කරන්න ඕනේ මං චුට්ටක් ඊළඟට ගන්නවා ඔබට වඩා පැහැදිලිව පෙන්නන්න ඕන නිසා මේ බලන්න මුළු පුස්ත වර්ගපලය බවට පත් වෙනවා එකක් 5r වර්ගයේ සමතර පුස්ත ධන 5rl මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරලා අපිට පුළුවන් මෙයාගේ මුළු පුස්ත වර්ගපලය කැමතිනම් මේක මේ 5r එළියට ගන්න පුළුවන් පුරුසාදු විදිහට නමුත් නැත්තම් ආදේශක නාස්තාවක මෙහෙම ලියලා කෙලින්ම ආදේශ කරන්න ඉකලීසි. එතකොට මම ඔබට කුංචි අභ්‍යාසයක් දෙනවා ඊට පහලින්. ඒකත් ඔබ මෙතනම සටහන් කරගන්න. මම දෙනවා මේ කේතුවේ අරය. මෙතනදී අදන්න ඕනේ චක්‍රයක් දාගන්න. හෝම්වර්ක්. අරය දෙනවා මම සෙන්ටිමීටර 7ක්. අරය 7ක්. ඒ වගේම මම ඔබට දෙනවා මේ ඇලවුස්. ඇලවුස්. ඇලවුස් 20ක්. ඒක ඔබට පුළුවන් මේ R ඉන්න තැනට 7 දාන්න. එළි ඉන්න තැනට 20 දාන්න ඇලවුස්. දාල මේක පරිමාව හොයාගන්න පුළුවන්. ඔබේ තනිය කරන්න. ඒ විතරක් නෙවෙයි ඔබට තව ස්වයං අධ්‍යයන ගැටු කිහිපයකට පහළ දීලා තියෙනවා. ස්වයං අධ්‍යයන ගැටු කිහිපයකට අපි යමු ඒක අපිට ඇත්තේ. ඔව් මේ තියෙන. මේ ස්වයං අධ්‍යයන ගැටු වලදී වක්‍ර පෘෂ්ඨයේ මොකද වර්ගඵලය ලබා ගන්න. ඒ වගේම වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය ලබා ගත්තාම පස්සේ මුළු පෘෂ්ඨ වර්ගඵලය ගන්න සමතර පෘෂ්ඨ එකතු කරන්න. පැහැදිලිද කියන්නේ ඉස්සරහට ඔබට දුන්නේ 7යි 20යි දැන් තියෙන්නේ 14යි 20යි වගේම ගන්න. ඔබ මේව හුදී පුහුණු වෙන්න ඕනේ. මොකද මිනුත්තේම අවශ්‍යතාව අපි දන්නවා සාමාන්‍ය පිළ විභාගේ අනිවාර්ය ප්‍රශ්නය ඔබට යොමු වෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ සඳහා ඔබට මූලික පදනම යොදා ගන්න. ඒ වගේම මේ පාඩම පිළිබඳ ඉතා ගැඹුරු දේවල් අධ්‍යයනය කරන්න. අද මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. ගණිත කිරුණ මුළු මාසෙ පුරාම ඔබ ක්‍රියාකාරකම් 15 අවුරුද්ද පුරාම දින 365ම ගණන් හදලා අපේ පන්තිය සමගින් ඔබ ගණිතයේ විෂය අති දක්ෂ බවට පත් කරන්න අපි නිරන්තරයෙන් කැප වෙනවා කියන පොරොන්දුව ලබා දෙමි. අපි අදට ඔබේ සමුගෙන යනවා. ඔබ සියලු දෙනාටම අද දවස වාසනාවන්ත සුභම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන් දරුවනේ.